මේ අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විශේෂයෙන්ම මන්්‍යොක්ක අන්නාසි වැනි වගාවල් විශාල වශයෙන් කරන ප්‍රදේශයක් තමයි අපේ ගම්පහ දිස්ත්‍රික්කය. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ප්‍රධාන වශයෙන් තමන්ගේ භෝග මේ වෙලාවේදී තියෙන ලොකුම ගැටලුව බවට පත් වෙලා තියෙන පොහොර ප්‍රශ්න. මේ ප්‍රදේශයේ නැති ඇමතිවරු මේ කෘෂිකර්මාන්තයේ බාර නැති ඇමතිවරු සියල්ලම කියනවා ඇති වෙන්න පොහොර තියෙනවා. මම අහන්න කැමතියි මේ ඉන්නේ ගොවි ජනතාව. මේ ගොවි ජනතාවගෙන් ඇත්තටම රටේ තියෙන තත්ත්වය මොකද්ද කියලා ඔය මාධ්‍යවේදීන් ඔය සියලු දෙනාටම දැනගන්න. අද මේ ගොවි ජනතාවට තමන්ගේ ගොවිය ගොවිතැන කරන් ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ මොකද අත්‍යවශ්‍ය පොහොර ටික ලබා ගන්න මේ ආණ්ඩුවට නොහැකි වෙලා තියෙනවා. මේ ආණ්ඩුව කියනවා මේ කාබනික පොහොර ලබා දෙන්න කටයුතු කරනවා කියලා. මොන පොහොරක්වත් නැහැ. රසායනික පොහොර වේවා, කාබනික පොහොර වේවා, මේ මොන පොහොරක්වත් නිකන් නෙමේ සල්ලි දීලා ගන්නවත් නැහැ. ඒකයි ඇත්ත. ඒකින්ද මේ රටේ ගොවි ජනතාව ඇත්තටම රැවටුණා. මේ ආණ්ඩුව ආවේ නොමිලේ පොහොර ටික ලබා දෙනවා. මේ ගොවි ජනතාව රැවැට්ටුවා. නොඑක් ආකාරයෙන් එක දේවල් කියලා ජනතාව රවට්ටනවා. දැන් කියනවා අපි ඒ පළදාව අඩු වුණොතින් ඒකට හරියන්න මුදල් ලබා දෙනවා. මේ සත පහක් නැතුව මේ භාණ්ඩාගාරේ හිස් වෙලා තියෙන වෙලාවේ මේ ගොවි ජනතාව තවත් රවට්ටන්න හදනවා, මුදල් ලබා දෙනවා. ඒකින්ද මේ ගොවි ජනතාව දැන් හොඳටම රැවටිලා දැන් තේරුම් අරගෙන තියෙන මේකට තියෙන එකම විකල්පය වෙන මොනවත් නෙමේ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන විකල්පය. මේ ආණ්ඩුව ගෙදර ගියෝතින් මේ ආණ්ඩුවට විරුද්ධව තමයි ජනතාව එළියට බහැලා තියෙන්නේ. මේ ආණ්ඩුවට විරුද්ධව මේ ජනතාව පෙළගස්වන්නේ ආණ්ඩුව ගෙදර යවන්න. තව වෙසක් පෝය දෙකයි. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්ව ආකාරයටම කිව්වනම් අපි මේ රටේ ජනතාවට කියනවා තව වෙසක් පෝය දෙකයි. අපි මේ රටේ ජනතාව ඉදිරියට අරගෙන මේ ආණ්ඩු පෙරලිය කරලා ජනතාවට සැබෑ සෞභාග්‍යය කියලා දෙන්න අපි කටයුතු කරමු. දැන් මේ ආණ්ඩුව මේරට විශාල ණයක් අරන් තියෙනවා කියලා අපි මාධ්‍යවල දැක්කා. එහෙම ණය අරගෙන පුළුවන්ද මේ රට කරන්න? ඇත්තට ණය ගන්න එක විතරක් නෙමෙයි. ඇත්තටම ණය ලබා ගන්නවා එක පැත්තකින්. අනිත් ප්‍රශ්නේ තමයි මේ ණය ටික ගෙවන්න මුදල් අච්චු ගන්න. දැන් මේ ආණ්ඩුව ආවේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අග්‍රාමාත්‍යවරයා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ජනතාවට කිව්වේ අපි කොහොම හරි සල්ලි හම්බ කරනවා, කොහොම හරි සල්ලි හොයා ගන්නවා. එහෙම කියලා තමයි අපි කොහොම හරි සල්ලි හොයා ගන්නවා කිව්වහම මේ රටේ ජනතාව විශ්වාස කරා. හැබැයි අපේ රටේ ජනතාවට දැන් තීරුම් අරගෙන තියෙනවා කොහොම හරි සල්ලි හොයා ගන්නවා කියන්නේ සල්ලි අච්චු ගහ ගන්නවා කියන. එතකොට මේ ඇත්තටම මේ කරන්නේ වෙන දෙයක් නෙමෙයි, සල්ලි අච්චු ගහන එක. මේ සල්ලි අච්චු ගහලා ආර්ථිකයක් දුවන්න බෑ. මේ සල්ලි අච්චු ගහලා ආර්ථිකයක් ඉදිරියට ගන්න බෑ. මේක සිම්බාබ්වේ වගේ වෙනවා. මේ රටේ රුපියලේ අගේ දිනෙන් දින පහළ යනවා. අද ඩොලර් එක ගියර නැගලා තියෙනවා. අද මේ ලෝකේ මේ අපේ රට කෙරෙහි තියෙන විශ්වාසය, අපේ රුපියල කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් නැති වෙලා මේ රටට ණය ලබා දෙන්න ආයතන රටවල් නැති වෙගෙන යනවා. ණය ලබා දෙන්න. ඒකින්ද තමයි අර එකම එක රට චීනේ වැඩි පොලියට ණය ලබාගෙන කටයුතු කරනවා. නමුත් මේක ආර්ථිකය තවත් ආගාධයකට ගෙන එන තත්ත්වයක් තියෙනවා. Breaking.lk